පහුගිය දවස්වල කතාවක් ගියා ගෝඨාභය රාජපක්ෂ කාටුන් හිටන් ඇදලා තිබුණා මම දැක්කා මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරනවා කියලා. මම මුලින් ඉඳලම කිව්වා මේ ප්‍රශ්නේදී මම රටේ පැත්තෙන් බලන ඇරෙන්න එක පක්ෂයක් ගැනවත් ආණ්ඩුව ගැනවත් විපක්ෂ ගැනවත් හිතලා නෙමෙයි කතා කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ ගැන මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් නුවරදී මානායක ස්වාමීන් වහන්සේ වැහැ දැකලා එළියට එනකොට මගෙන් ඇහුවා ගෝඨාභය රාජපක්ෂ ගැන කියලා තියෙනවා කියලා අපේ අර කොට මොඩල් ළඟ පිකප්පයක් අපි ගාවත් ඉන්නවා. එයා කියලා තියෙනවා කියලා. එයා පහුගිය දවස්වල මට ත්‍රස්තවාදී ගැන පාඩම කුතු ගන්නන්න හැදුවා. හැමදේම දන්නවා දත් ගලවන්න ඇරෙන්න. එයා කියලා තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ පහුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් සංවිධානය කිරීම පිටුපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා කියලා. ඒ ප්‍රශ්නේ එහෙමයි එහෙයි. දැන් මේ රටේ ඉන්නවා මන්ත්‍රීතුමන්ලා සමහරුන්ට ප්‍රශ්නයක් ඇහුවම ඒකේ තියෙන වචන ටික තේරුම් ගන්න බෑ. ඒවාර උත්තරයක් දෙනවා ඒ උත්තරෙත් තව එකකට තේරෙන්නේ නැහැ. දැන් මගේ මේ මාධ්‍යයේදී ඇහුවේ පෞගිය දිනවල සිදුවුණු සිදුවීම් පිටිපස සිදුවීම් සංවිධානය කිරීම පිටිපස ගෝඨාභය රාජපක්ෂ ඉන්නවද කියලා. මම ගත්ත කට්ටම කිව්වා මම එහෙම හිතන්නේ නැහැ කියලා. මම දන්නවා අනිවාර්යයෙන්ම අපේ තියෙන වෙන ප්‍රශ්න. ගෝඨාභය මගේ ආණ්ඩුවෙත් කීප දෙනෙක් මයෙන් ඇහුවා දැන් ඔයා ගෝඨාභය රාජපක්ෂ එක්ක ටික හිතවද්ද කියලා. මම ප්‍රසිද්ධිය කියන්න ඕනේ මේක වාර්තා වෙන්න ඕනේ රාජපක්ෂලත් එක්ක මගේ තියෙන ආකල්ප වෙනස් වෙලා නැහැ. ඒ ආකල්ප අතීතයේ තිබුණා වර්තමානයේ තියෙනවා අනාගතයේත් තියෙනවා. ඒ කියන්නේ සුහදව හිටපු කාලේ තිබිච්ච නෙවෙයි මේ කියන්නේ. දේශපාලනේ රාවට පස්සේ. ඒ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්නත් බෑ යම් යම් හේතු කාරණා නිසා. නමුත් ගෝඨාභය ඇහුවා මම කිව්වා මම හිතන්නේ නැහැ හැම එකක් කරා කියලා. ඊට පස්සේ මම එහෙම්ම කිව්වා එයාට එහෙම දෙයක් කරන්න වර්තමානයේ හැකියාවකුත් නැහැ. ඒ කල්ලගෙන ඉවරලා කොට මොඩල් ළඟ පිගා මේවායේ කට්ටිය ආපහු හදනවා දැන් මම ගෝඨාභයත් එක්ක ඩීල් එකක් දාන් ඉන්නවා කියලා හිතා. තවුන්නාසලා හිතනවාද මේ ඉන්න සියලු දෙනා කවුරු ඩීල් දැම්මත් සරත් ෆොන්සේකා ඩීල් එකක් දාගනී කියලා එයත් එක්ක මම හිතන්නේ මොලේ හොඳට වැඩ කරන මිනිහෙක් කවදාවත් හිතයි කියලා.